ඊළම්වාදී ඒ පෙඩරල්වාදී කඳවුර බොහොම උවමනාවෙන් වැඩ කරන බව අපිට පැහැදිලි. ඊයේ දවසේ සුමන්දිරන් මහත්තයාට බොහොම උවමනාවක් තිබ්බා මහින්ද රාජපක්ෂ මැතිතුමාව මේ විපක්ෂ නායක ධුරයෙන් අයින් කරන්න. ඔබ දන්නවා ව්‍යවස්ථා සභාවකය ව්‍යවස්ථා සභාවේ 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් කථානායකය, ඊළඟ 9 දෙනාගෙන් 7 දෙනෙක් පත් කරන්නේ විපක්ෂ නායකයි අගමැතිවරයයි. මේ රටේ සියලුම අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, විනිසුරුවන්පත් කිරීම්, ඒ වගේම පොලිස්පති ඇතුළු ඉහළ තනතුරුවලටපත් කිරීම්, ඒ වගේම කොමිසම් සභාවලපත් කිරීම්, මේ සියල්ලම පත් කිරීම සඳහා වන ව්‍යවස්ථා සභාවේ 9 දෙනාගෙන් 7 දෙනෙක් විපක්ෂ නායකයි අගමැතිවරයයි තමයි ඒ පත් කිරීම් ඒ කොමිටුවේ 9 දෙනාගෙන් 7 දෙනෙක් පත්. ඉතින් මේ විපක්ෂ නායකකම TNA එකට ලබා දීම සඳහා පහුගිය කාල සීමාව තුලත් කටයුතු කරා. ඒ වගේම වර්තමානයේත් ඒ සඳහා මහින්ද මැතිතුමාව අයින් කරලා අපේ පස්සන ශ්‍රී ලංකාවේ පස්සන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව විපක්ෂ නායක ධුරයෙන් අයින් කරලා මේ හදන්නේ අයින් කිරීමට උත්සාහ ගන්න. මේ රටේ ප්‍රධාන තනතුරු වලට පත් කිරීමේ තීරක බලය ඊළම්වාදී ෆෙඩරල් කඳවුර ඇතුලේ තියාගන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරය අතෑරලා කරපු කතාවෙදි කිව්වා එතුමා කිසිම විතක එතුමා මේ ෆෙඩරල් ව්‍යවස්ථාව මේ රටට ගේන්න ඉඩ තියන්නේ නැහැ. ඔබ මවිතයට පත් වෙන්න එපා. විපක්ෂ නායක ධුරයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාව අයින් කරන්න NGO නඩ ඔය සිවිල් සංවිධානයයි කියා ගන්න අය මේවට අර බටහිර තානාපති කාර්යාල ඒ බලවේග මේවට මැදිහත් නොවුනොත් තමයි පුදුමය මිත්‍රව. සහ අපට කියන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පුළුවන් පාර්ලිමේන්තුවේ කාර්යපටිපාටි පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමයේ කාර්යපටිපාටිය තීන්දුව. ඒ තීන්දුව කරන කාරණේ ස්ථාවර නියෝග වලින් කරන්නේ. හැබැයි മന്ത്രി ධූරයක් හිස් කරන්න කථානායකවරයාට කටයුතු කරන්න බෑ. කථානායක ධූරයට කථානායකතුමාට කියන්න බෑ. ඔහු මේ පක්ෂවල ප්‍රශ්නයක් කියලා മന്ത്രി ධූරේ නයින් කරන්න එහෙම තීන්දුව කරන්න බෑ. විපක්ෂ නායකත් අග්‍රාමාත්‍ය ධූරයත් කථානායක ධූරයත් තියාගෙන මේ රටේ අධිකරණය ඇතුළු ඉහළ පොලිස්පති ඇතුළු ඉහළ නිලතලවලට පත් කිරීමේ තීරණාත්මක තීරක බලය ඊළම්වාදී ෆෙඩරල් කඳවුර අත තබා ගැනීමට නැවත දරන උත්සාහයක්.